ඔබතුමිය මෙතන පැහැදිලි කරලා දුන්න දෙයි මට තේරුනේ මේ කාරණේ. දැන් අපි සම්මතය සහ පරමාර්ථය කියලා දෙකක් තියෙනවා මෙතන. ඉතින් අපි සම්මතය තුල කතා කරන පුනරුත්පත්තිය සහ පරමාර්ථය තුල කතා කරන පුනරුත්පත්තිය සහ මුලින්ම වෙනස්. ඒ වගේම ඔබතුමිය කලිනුත් කිව්වා මේ සම්මතය තුල අපි කොච්චර දේවල් කරත් ඒ හැමදේම බොරු කියලා. පරමාර්ථය තුල තියෙන දේවල් තමයි හරි. ඒ කියන්නේ අපිට නිවීමට වැදගත් වෙන සත්‍ය දේවල් තියෙන්නේ පරමාර්ථය තුල විතරයි. ඉතින් දැන් අර අපි තේරුම් ගත්ත විදිහට මේ කිසිම පුද්ගලයෙක් තුල මමක් සතෙක් පුද්ගලයෙක් නැත්තම් එහෙම කීවට පස්සේ ලබන ආත්මයක් එහෙමත් නැහැ කියලා තේරුම් ගත්තොත් මිනිස්සු එහෙම මෙතන පැහැදිලි වෙනවනම් ඒ මිනිස්සුන්ට ඕනේ නම් අර ඕනි නරක වැඩක් වුණත් කරන්න පුළුවන්. දැන් සමහර ලාවට මිනිස්සු අර සමහර වැරදි වැඩ එහෙම නොකර ඉන්නේ ඊළඟ ආත්මේ මොකක් හරි අපිට අපාය යන්න වෙයි නැත්නම් ඒ වෙනුවෙන් වෙන කොහේ හරි ඉපදිලා මේ දුක් විඳින්න වෙයි. ඒ වගේ කියන අර්ථයනොත් මිනිස්සු ඒ දේවල් වලින් වැළකීලා ඉන්නවා. ඉතින් මේ විදිහට අර අපි තුල සතිපුද්දලෙක් නැති බව තේරුම් අරගෙන මේ සම්මතය තුල කතා කරපු දෙය මුලාවක් බව මිනිස්සු වටහා ගත්තට පස්සේ තවදුරටත් ඒ වගේ පව කිරීමෙන් වැළකීලා ඉන්නේ නැති වෙයිද? එහෙමනොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා පැහැදිලි කරොත්. අපිට හැමතිස්සෙම පැහැදිලි කරලා දීලා තියෙන්නේ ඊළඟ ආත්මය අපි ඉපදෙනවා, ඒ නිසා අපි පින් කරන්න ඕනේ, හොඳ වැඩ කරන්න ඕනේ කියලා එහෙම තමයි අපි අහලා තියෙන්නේ. නමුත් අපේ අය හොඳ වැඩම කරන්නේ නරක වැඩක් කරනවා. ඇත්තම ඇත්ත තේරුම් ගත්තට පස්සේ තමන් තුළ සතිපුද්දලෙක් කෙනෙක් දෙයක් නැති බව වැටහෙනකොට ආත්මයක්වත් නැති බව එහෙම පුද්ගලෙක් වටහා ගන්නකොට ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා තුන කැඩෙනකොට එයා උතුම් සෝපතාපන්න ඵලයට තමයි එන්නේ, සෝවන් ඵලයට. එයාට වැටහෙනවා මෙතන කෙනෙක් දෙයක් නැහැ කියලා. ඒ මදිවට එයා තුළින් මතුවෙන ප්‍රඥාව නිසා නුවණ නිසා එයාට නුවණින් පැහැදිලි වෙනවා මේ එයා නිවැරදි භාවයකට පත් වෙනවා. ඒ කියන්නේ ස්වයං විනයකට ස්වයං පාලයකට පත් වෙනවා. එයාට කවුරුවත් කියන්නේ නැති වුණාට එයා වැරද්ද නොකරන පුද්ගලෙක් බවට පත් වෙනවා. එයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. එයා නිවැරදි භාවයෙන් නිවැරදි භාවයට පත් වෙනවා. අන්න ඒ තරයි වැදගත්කම. මොකද එයා බය කරලා ඊළඟ ආත්මෙට මෙහෙම මෙහෙම මේ ඒ නිසා වැරද්දක් කරන්න එපා කියලා තියෙනවට වඩා එයා විහිං එයාට තේරෙන ආකාරයෙන් එයා නිවැරදි පුද්ගලෙක් වෙනවා. එයාට වැටහෙනවා මේ තමන් සිතන කියන කරන සියල්ලම තමන්ටමයි එන්නේ, ඒ නිසා මේ ජීවිතේදී මේක පළ දෙනවා කියලා වැටෙන නිසා එයා නිවැරදි භාවයට පත් වෙනවා. වැරද්දක් කරන්නේ එතනයි තියෙන වටිනාකම. දැන් අපි කියනවා දරුවෙකුට එහා පැත්තේ බිල්ලෙක් ඉන්නවා කියලා දරුවා බය කරලා තියෙනවා. මේ දරුවාගේ බය රජ කරනවා හිතේ. අපි දන්නවා බය කියන්නේ දසමාරයේ ඉතස්සක කියන්නේ දසමාරයේ දසමාර සේනාවේ තවත් එකක්. එතකොට මේ ඊට වඩා දරුවට පැහැදිලි කරලා දුන්නා නම් පුංචිම කාලෙත් මේ සතේ පුද්ගලයේ මේක කෙනෙක් දෙයක් නැති බව මේ ශරීරයේ හිතයි අරගෙන අපිට සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ දැක්කොත් දැක්ක විතරේ සිදුවීමක් විතරයි, මේ කවුරු පිංගන්නේ නැති බව දරුවෙකුට හොඳටම මේ බෝඩ් එකේ කැඳලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බාහිර තියෙන රූපය ඇහිං පිංගන්න බෑනේ. ඒක පැහැදිලි වෙනකොට මේ දරුවාගේ නුවණ වැඩෙනවා. දරුවට පැහැදිලි වෙනවා මේක කෙනෙක් නෑ කියලා. නමුත් එහෙම පැහැදිලි වෙනකොට දරුවා තුල වැඩෙන නුවණින් දරුවා පාලනය වෙනවා. ස්වයං විනයකට ස්වයං පාලනයට පත් වෙනවා. එයා වැරද්දක් කරන්නෙත් නෑ, එයාට වරදින්නෙත් නෑ, බය වෙන්නෙත් නෑ, සැකත් නෑ. මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ කියන එක පුංචි කාලේ ඉඳලම තේරුම් අරගෙන මේ ඇසෙන් දැක්කොත් දැක්කා පමණමයි ඒක පිටා සිදුවීමක් පමණයි කියන එක එයාට වැටහෙනවා. කනට ඇසුනොත් ඇසුනා පමණයි ඒක සිදුවීමක් පමණයි කියන එක වැටහෙනවා. දිවට රස දැනුනොත් දැනුනා පමණයි ඒක සිදුවීමක් පමණයි බව වැටහෙනවා. ඊළඟට කයට ස්පර්ශ දැම්මොත් දැන්නා පමණයි ඒකත් සිදුවීමක් බව වැටෙනවා. නාසයට ගඳසුවත් දැම්මොත් දැන්නා පමණයි බව ඒක සිදුවීමක් බව වැටෙනවා. එතකොට පුංචිම කාලේ ඉඳලා ඒ දරුවා වටහගෙන ජීවිතේ යන්නේ. එයා හැබැයි රැවටෙන්නේ මේ ගිය ආත්මයක් තියෙනවා මේක දැම්මත් ආත්මයක් නැති බව දරුවට වැටෙනකොට ගිය ආත්මයක් ඊළඟ ආත්මයක් ගැන විශ්වාස කරන්න ඒ කියන්නේ අපේ විශ්වාසය තියෙන්නේ අපි මැරිලා ගිහිල්ලා ඉපදෙන පැත්තක් කියලා. හැබැයි අපිට ගිය ආත්ම මොකවත් මතක නැත්තම් අපිට තේරෙන්නේ අපිට මැරිලා ගියාට පස්සෙත් මේ ජීවිතේ මොකවත් මතක තියෙනවද කියලා. හැබැයි චේතනාව කර්ම වෙනවා කියලා අපි ඉස්සෙල්ලා කතා කරා. එතකොට අපිට පැහැදිලි වුණා මගේ චේතනාව මගේම කර්මය වෙන බව. එතකොට
මේ චේතනා සියල්ලම මගේ මටම ක්‍රියාත්මක වෙන නිසා මං පව් කරත් මටම ක්‍රියාත්මක වෙන නිසා පින් කරත් මටම ක්‍රියාත්මක වෙන නිසා මං පව් කොටස සම්පූර්ණයෙන්ම කපා හැරලා පින් විතරක් තෝරාගෙන කරනවා. හැබැයි පින් විතරක් කරලා ඒකේ හිතේ තියාගන්නේ හිතෙන් යැලෙන ගැටෙන ගතිය නිසා මට විපාක දෙන්න නිසා මාව අපහසුතාවයට පත් වෙන නිසා ඒකත් හිතෙන් අල්ලගන්න නැතුව අතහරිනවා. ඒ ආකාරයට නිවැරදි භාවයෙන් නිවැරදි භාවයට පත් වෙන මුළු සමාජයෙන් මේ ආකාරයට නිවැරදි වෙනවා වර්ධස් සිදු වෙන්නේ. එහෙම නැත්නම් අර සම්මත සත්‍ය තුල සය ධර්මයේ තුලින් ගත්ත මුලාවේ මුලාවේ කෙනෙක් නැහැ. එතන කෙනෙක් සත්‍ය වශයෙන්ම කෙනෙක් නැහැ. නමුත් මේ මුලාවට අහුවෙලා මේ පාරම්පරිකව අපිට කියලා දීපු දේ තුලම අපි ඉන්නවද අපි නුවණින් බලලා ඇත්ත පැහැදිලි කරගන්නවද කියන එක තමන්ට බාරයි, තම තමන්ට බාරයි. එහෙම නැත්නම් අපි හැමදාම ඉන්නේ මුලාවේ. අපිට කාලාම සූත්‍රය පෙන්ලා දීලා තියෙනවා. පරම්පරාවෙන් ආවත් අනු කිව්වත් කවුරු කිව්වත් මේ උපතෙක් කියලා කිව්වත් පිළිගන්න එපා. බුදුහාමුදුරු කිව්වේ එහි පස්සකව භගවතු දම්මු. එව බලව එන්න බලන්න එන්න පිළිගන්න කිව්වේ නැහැ. එතකොට මේක බලලා හරිද හරිනම් පිළිගන්න. මේ අපි කියන කිසිම කිසි දෙයක් කවුරුවත් පිළිගන්න ඕනේ නැහැ. හරිද කියලා බලන්න. හරිද කියලා බලන්න. නිවැරදි කියලා බලන්න කියන දේ. හොඳයි. අපි කලින් පැහැදිලි කර ගැනීමට බැරි වුණු ගැටලු රාශියක් දැන් සාකච්ඡා කරලා විසඳගත්තා. ඉතින් මෙතන අර ඔබතුමිය සඳහන් කරපු ආකාරයට දැන් මේ මොකද්ද අර ඇත්ත මේ මේ සම්මතය මොකද්ද පරමාර්ථය මොකද්ද කියලා ඔබට වැටහෙන්න ඇති. තවදුරටත් මෙම දේශනය අර නැවත නැවතත් ශ්‍රවණය කිරීමෙන් බොහෝ විට අර තමන්ට තේරුම් ගැනීමට හැකියාව ඇති හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ ශ්‍රවණය කරන්නන්ට තවදුරටත් ගැටලු තිබේ නම් අංක 21 නුවර පාර තලාතු යන ලිපිණයට ලිපියක් මගින් ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමාට පෞද්ගලික මුණගැසීමේම ගැටලු සාකච්ඡා කර ගැනීමට උවමනා නම් මම අර කලින් සඳහන් කළා වගේ මේ තුන් හැම මාසකම තුන්වන ඉරිදා දින තලාතුවේ නගරයේදී අර පැවැත්වෙන දේශනයට සහභාගී වෙමින් මෙම ගැටලු निराකරණය කරගත හැකි. මම මෙම නිවේදන කටයුතු සඳහා සහභාගී වූ මම කලණ අමරතුංග ඔබ සියලු